සොයා යන ගමනේ අපි අද දවසේ තව බොහොම සුන්දර ස්ථානයකට ඒ තමයි වැල්ලවායේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයිති හඳපානාගල ජලාශය මත නැත්නම් හඳපානාගල වැව නමින් ප්‍රසිද්ධ ඓතිහාසික කතන්දර පුරාවෘත්ත රැසක් සහිත ස්ථානයක් හොයාගෙන අපි ආවා වර්තමානයේ වෙනකොට අපිට දකින්න හම්බෙන්නේ විශාල ජලාශයක් අක්කරාඩි 15000ක විතර විශාල ජලධාරිතාවයක් රඳවා සිටින මහා දැවැන්ත ජලාශයක් තමයි අපිට අද දවසේ වෙනකොට දකින්න ලැබෙන්නේ නමුත් මෙහි ඓතිහාසික තොරතුරු පිළිබඳව අපි සොයා බැලීමේදී කුඩා ගම් වැවක් ගියපු ලොකු ගමනක ගමනාන්තයේ තමයි අපි අද දවසේ දකින්නේ මේ විශේෂයෙන්ම මීට සියවස් ගණනාවකට පෙර විශේෂයෙන්ම ක්‍රිස්තු වර්ෂ 5 සියවස 2 සියවස අතර කාලයේදී කුඩා ගම් වැවකින් ආරම්භ වුණු මේ මහා වැව් සංස්කෘතිය කාලානුරූපීව කාලයාගේ යැවීමෙන් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා වර්ධනය වෙලා අද මහා ජලාශයක් බවට පත් වෙලා තිබෙනවා. අන්නේ ජලාශය නරඹන්න සහ ඒ ජලාශයේ සිරි අසිරි ඔබට පවසන්න තමයි අපි අද දවසේ මේ ස්ථානෙට ආවේ. විශේෂයෙන්ම හඳපානාගල වැව ගැන කතා කරනකොට හඳපානාගල ජලාශය ගැන කතා කරනකොට වර්තමානයේ බොහෝ දෙනෙකුගේ කතා බහට ආකර්ෂණයට ලක් වෙච්ච සංචාරක පුරවරයක් නැත්නම් සංචාරක ස්ථානයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම මෑත කාලීනව බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයක් වෙච්ච උමාවේ සංවර්ධන ව්‍යාපෘති යටතේ සංවර්ධනයේ වෙච්ච දැවැන්ත ජලාශ අතර දැනට වැඩවසන් වෙලා තියෙන මොණරාගල දිස්ත්‍රික්කයේ එහෙම නැත්නම් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ තියෙන විශාලතම ජලාශය තමයි මේ හඳපානාගල ජලාශය කියන්නේ. ඉතින් මේ හඳපානාගල ජලාශයේ වර්තමාන තත්ත්වය පිළිබඳව තමයි මම දැන් මේ සාකච්ඡා කරේ. අපිට මෙහි ඉතිහාසය පිළිබඳව තොරතුරු කතා කරනකොට ඉතිහාසයේ බොහෝ ඈතකට යනවා කියලා මම කිව්වා. විශේෂයෙන්ම අවුරුදු 1000කට 2000ක ඈත කාලවකවානුවක ඉතිහාසයකට මේක යනවා. විශේෂයෙන්ම ක්‍රිස්තු වර්ෂ 5 සියවසේදී තමයි අපිට මේ හඳපානාගල ප්‍රදේශයේ නැත්නම් අපිට මේ වෙල්ලස්ස ප්‍රදේශයේ ජනාවාස ඇතිවීම පිළිබඳව මූලික තොරතුරු හම්බ වෙන්න පටන් ගන්න. හඳපානාගල ප්‍රදේශයේ එමත් නැත්නම් අපි දැන් මේ ඉන්න ප්‍රදේශය ආශ්‍රිතව කුඩා ගම් වැවක් ඉදිකිරීමේ මූලික තොරතුරු අපිට හම්බ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 සියවසේදී. අපි දන්නවා ක්‍රිස්තු වර්ෂ 5 සියවසේ කියන්නේ පූර්ව ඓතිහාසික යුගයේ එමත් නැත්නම් ලංකාවේ කුඩා ප්‍රමාණයේ වැව් ඉදිවීම ආරම්භ වෙච්ච කාලේ. මෙන්න මේ කාලේම තමයි මේ හඳපානාගල නැත්නම් මේ අපි ඉන්න ප්‍රදේශයේ මේ ඉන්න ස්ථානයේ කුඩා වැවක් නිර්මාණය වෙන්නේ. මේ කුඩා වැව නිර්මාණය වුණාට පස්සේ පසු කාලීන ඊට වසර 150කට විතර පස්සේ විශේෂයෙන් ක්‍රිස්තු වර්ෂ 2 සියවසේ අවසානයේ සහ ක්‍රිස්තු වර්ෂ 3 සියවසේ මුල් භාගය අතරතුර මේ ජනප්‍රවාදයේ සඳහන් තොරතුරු අනුව අපිට පේනවා මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය නායකාවකගේ අනසක යටතේ තමයි පැවතුනේ කියලා. ප්‍රාදේශීය නායකාව ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ කනබිසව නමින්. කනබිසව කියන්නේ දැස් අන්ධ ප්‍රාදේශීය නායකාවක්. නැත්නම් අපි කියන ශිලාලේඛනවල ප්‍රාදේශීය නායකවන් නායකයින් හඳුන්වලා තියෙන්නේ පරුමකවරු කියලා. ප්‍රමුඛයා කියන අර්ථයෙන්. එතකොට මේ ප්‍රමුඛයා කියන අර්ථයෙන් හඳුන්වපු පරුමකවරුන් පිරිමි පරුමකවරුන් පිළිබඳව තමයි අපිට වැඩිපුරම තොරතුරු හම්බ වෙන්නේ. නමුත් අපිට මේ හඳපානාගල ප්‍රදේශයේ තියෙන විශේෂත්වයක් තමයි කාන්තා පරුමකවරියක් පාලන කටයුතු සිද්ධ කර බවට අපිට තොරතුරු හම්බ වෙනවා. ඇය නමින් කනබිසව නම් වෙන බව තමයි ජනප්‍රවාදයේ තොරතුරු සඳහන් වෙන්නේ. තවම අපිට ලේඛනගත මූලාශ්‍ර තොරතුරු හම්බෙලා නැහැ. කෙසේ නමුත් මේ ජනප්‍රවාද කතාපුවතට අනුව ඇය විසින් මෙම ස්ථානයේ තිබුණු කුඩා ගම් වැව විශාල කොට යම් ප්‍රමාණයක මධ්‍යම ප්‍රමාණයේ වැවක් දක්වා සංවර්ධනය කර බවට තොරතුරු තියෙනවා. ඇය විසින් ඇගේ අපේක්ෂාව වෙලා තිබුණේ මේ හඳපානාගල වැවින් ලබා ගන්නා ජලයෙන් පෝෂණය කරපු කුඹුරු වලින් ලැබෙන අස්වැන්න මෙම ස්ථානයේ ගොඩ ගසලා ඒ විශාල ධාන්‍ය ගොඩ උඩට නැගලා ඇයට ආසාවක් තිබිලා තියෙනවා තිස්ස මහරාම චෛත්‍ය දැක බලා ගන්න. අපි දන්නවා අපි දැන් මේ ඉන්න ප්‍රදේශයට මගේ වම්පසින් එහෙම නැත්නම් අපි දිශානුබිමුඛව කිව්වොත් හඳපානාගල වැව තියෙන ස්ථානයේ සිට හරියටම දකුණු දිගින් තවත් සැතපුම් 20ක් විතර ගියාම තනිකලින් අපි සැතපුම් 20ක් 25ක් විතර බලවම තිස්ස මහරාම චෛත්‍ය නැත්නම් තිස්ස මහරාම පෙරණි විහාර සංකීර්ණය අපිට දකින්න හම්බ වෙනවා. ඒක නිසා මෙම ස්ථානයේ එම ධාන්‍ය ගොඩ ගොඩ ගහලා ඒ ධාන්‍ය ගොඩ උඩට නැගලා ඇයට ආසාවක් තිබුණලු තිස්ස මහරාම දාගැබ බලන්න. මොකද වර්තමානයේ වගේ ප්‍රවාහන පාසුකම් එහෙම දියුණු මට්ටමක නැහැ. එහෙම අපිට වගේ අද දවසින් ගිහිල්ලා එහෙම ඉන්න පුළුවන් සමාජ පරිසරයක් හෝ ආර්ථික පරිසරයක් තිබුණේ නැහැ ඒ කාලේ. ඒක නිසා කෙසේ හෝ ඇයට තිස්ස මහරාමේ වන්දනා කරන්න ඕන නිසා ඇය බලාපොරොත්තු වෙලා තියෙනවා මේ ධාන්‍ය ගොඩ උඩට නැගලා තිස්ස මහරාම චෛත්‍යය නරඹන්න. නමුත් එය අපේක්ෂාව මල්පල ගැන්වුණු බවක් නම් අපිට තොරතුරු සඳහන් වෙන්නේ නැහැ ජනප්‍රවාදයේ. කොහොම නමුත් මෙන්න මේ වගේ බොහොම සුන්දර කතාපුවත් ඓතිහාසික සන්දර්භයක් සහිත ප්‍රදේශයකට තමයි අපි දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ. වර්තමානයේ වෙනකොට මේ හඳපානාගල වැව
අක්කරාඩි 15000ක විශාල ජල ධාරිතාවයක් දරාගෙන ඉන්න ජලාශයක් යනුවෙන් හඳුන්වනවා අපි කියන්නේ රිසර්වයා කියන දැන් ටැංක් කියන වර්ගයට නෙමෙයි රිසර්වයා කියන වර්ගයට නැත්නම් අපි කියනෝ වැව් තියෙනවා ජලාශ තියෙනවා අපේ රටේ විශේෂයෙන්ම අක්කරාඩි 15000ට වැඩි නම් අපි කියන්නේ ජලාශ කියලා දැන් වර්තමාන සංවර්ධන ව්‍යාපෘති අර්ථයේ මේ ජලාශයක් බවට පත් කරලා තියෙනවා අක්කරාඩි 15000ක විශාල ජල ධාරිතාවයක් පුරවන ජලාශයක් ලෙස තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ වර්තමානයේ වෙනකොට විනෝද චාරිකාවක් යන ඕනෑම අවස්ථාවක වැල්ලවාය ප්‍රදේශයේදී ඔබට නැරඹිය හැකි ස්ථාන අතරින් පෞරාණික ස්ථානයක් වන හඳපානාගල ජලාශය පිළිබඳව පැහැදිලි කිරීමක් කළ ප්‍රවීණ ඉතිහාස දේශක රුවන් දිසානායක මහතාගේ කෙටි අදහස් දැක්වීමෙන් වැටහෙන්නට ඇත සැබවින්ම ඔබ විසින් මෙහි සුන්දරත්වයේ එක්වරක් හෝ නැරඹුවේ නම් තවත් වරක් නැරඹීමට පැමිණෙනු නොඅනුමානය වැල්ලවාය පුරවරයේ තවත් ස්ථාන නරඹන අතර හඳපානාගල ජලාශය දැක බලා ගැනීමටද අපි ඔබට ආරාධනා කරන්නෙමු විනෝද වැදගත් පුවත් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කරන්න අමතක කරන්න එපා